අනුරාධපුර එපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ගාමිණී හල්මිල්ල වෙබ හා මනාව යන ප්‍රදේශවල විශාල පිරිසක් වසර ගණනාවක සිට කිලෝපේර වගාව සඳහා යොමු සිටින්නේ සිය ප්‍රධාන ආදායම් මාර්ගය ලෙසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට වඩා මෙම ප්‍රදේශවල වගා කරන කිලෝපේර වැඩි රසයකින් සහ මනාපෙනුමකින් යුක්ත වීම හේතුවෙන් මේ සඳහා විදේශීය රටවලින් ඉහළ ඉල්ලුමක් පවතින බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. එම පසුබිම මත ගොවීන් කිලෝපේර අලවියෙන් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් මාසිකව ඉපයීමටද සමත් වුණා. කෙසේ වෙතත් පසුගිය මාස කිහිපය තුළ පේර වගාව සඳහා හඳුනා නොගත් රෝගයකින් බලපෑම් එල්ලවීම හේතුවෙන් ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා. මේකට අවුරුදු දෙකයි මේ ගහට. දැන් අවුරුදු දෙකම ඔය දැන් ගෙඩිය අල්ලගෙන ඉන්නේ. ඊට පස්සේ ගෙඩිය වේලෙනවා. ගෙඩිය වේලා මේ දළු කපලා තියෙන දළු මැරිගෙන යනවා. කොහොම තව සතියක් විතර යද්දී මේ ගහ සම්පූර්ණයෙන් මැරිලාම යනවා. රෝගී පාලනය කිරීම සඳහා විශාල මුදලක් වැය කරමින් විවිධ රසායනික ද්‍රව්‍ය සහ පොහොර වර්ග යෙදුවද ඉන් සාර්ථක ප්‍රතිඵල ලැබී නොමැති බවයි ගොවීන් පවසන්නේ. කිහිපෙළු වර්ග වල ගැහුවට වැඩක් නැහැ. ලෙඩ යරි නැහැ. පිළි හැදී ගෙනෙනකොට කුඩුට්ටෝ වහනවා. කුඩුට්ටෝ ගහගොන් පස්සේ යට ගෙඩිය නිකන් පණු විදෙනවා. මෙම රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රෝගය බෝ වූ පේරගස් විශාල ප්‍රමාණයක් ගලබා විනාශ කිරීමටද ගොවීන්ට මේ වන විට සිදුව තිබෙනවා. මෙම පසුබිම හමුවේ ගොවීන් කෘෂි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් රෝගය ව්‍යාප්ත වීමට ඉඩ නොතබා සෙවගවන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය උපදෙස් සහ තාක්ෂණික සහාය ලබා දෙන ලෙසයි. ලක්ෂ ගණන් මිනිසුන් අය අරගෙන ගොවිතැන් කරා දැන් ළමයිට උගන්න ගන්නවත් විදිහක් නැහැ. නායකයෝ වගේ ඉන්නවා. රජයෙන්වත් මේක බලලා ප්‍රතිඵල ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. තාමිත අවශ්‍ය රසායනික ද්‍රව්‍ය මිලගණන් ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් ගොවීන් තීරණය කර ඇත්තේ පේර වගාවෙන් ඉවත් වීමටයි. වියදම් කරන මුදලට ආදායමක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ වෙනකොට අපිට සිද්ධ වෙනවා ඉදිරියේදී මේවා අත්හැරලා දාලා වෙනත් ගොවිතැනකට යන තත්ත්වයට.